ශ්‍රී සම්බෝධි 75 වෙනි සමාජ සත්කාරක ගැම පුනරුත්ථාපන වැඩසටහන ජනවාරි මාස 18 වන සෙනසුරාදා පස්වරු 1 සිට පස්වරු 4 දක්වා ගලේවෙල යටිගල්පොත්ත කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වෙනවා. මේ සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන්ගෙන් පරිත්‍යාගශීලී ඔබටත් දායක විය හැකි. පරම පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුන්ගේ අරමුණකට අනුව දියත්වන ගැමි පුනරුත්ථාපන වැඩසටහන 75 වන අදියර 2020 වසරේ ජනවාරි මාස 18 වන සෙනසුරාදා දින මාතලේ දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන යටිගල්පොත්ත ග්‍රාමයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ දහම් ග්‍රන්ථ පූජා කිරීම, දරුතිරි සහන වැඩසටහන යටතේ දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුල් වෙත මූල්‍යමය පරිත්‍යාග සිදු කිරීම, ආබාධිත පුද්ගලයන් සඳහා රෝදපුටු සහ කීලිකරු පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම, අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා වියලි ආහාර සලාක ලබා දීම, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අය සඳහා අවශ්‍ය උදළු තල පරිත්‍යාග කිරීම, සනීප ආරක්ෂාව සඳහා ජල පෙරණ ලබා දීම, ගුවන්විදුලි යන්ත්‍ර ලබා දීම, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා දහම් පොත් සහ සියම් මලු පූජා කිරීම, පෙර පාසල් ළමුන්ට සහ දහම් පාසල් ගුරුවරු සඳහා පරිත්‍යාගයන් ලබා දීම, ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීම යන සත්ක්‍රියාවන් සිදු කෙරේ. මීට අමතරව කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ප්‍රජා සංවර්ධන වැඩසටහන, අධ්‍යාපනික සත්කාර වැඩසටහන සහ වෛද්‍ය සායනයද මෙදින සිදු කෙරේ. මේ සඳහා මූල්‍යමය පරිත්‍යාගයන් පහත සඳහන් ගිණුම් අංකවලට බැර කළ හැක. සම්පත් බැංකුව, සම්බෝධි විහාර ප්‍රජා සත්කාරක පදනම, ගිණුම් අංකය 0270603128, දරුදිරි සහන අරමුදල 0270603101, මහජන බැංකුව දරුදිරි සහන අරමුදල ගිණුම් අංකය 320/100/17.3278. මේ පිළිබඳව වැඩිතුර විමසීම් සඳහා අමතන්න පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහතා 0-7490609 0-11142607 0-7390-2284. දුක හඳුනන ඔබ ඔවුනගේ දුක නිවාලන්නට මෙවරත් අපහා සමග අත්වැල් බැඳ ගන්න. බෞද්ධයා මාධ්‍යජාලයේ මෙහෙවීමෙන් කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසලධම්ම නාහිමි සමිඳුන්ගේ සංකල්පනාවෙන් දියත්වුණු ගැමි පුනරුත්ථාපන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියෙහි 75 වන අදියර මෙවර ජනවාරි මාසයේ 18 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවිල ප්‍රදේශයේ යටිගල්පොත්ත කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වෙන වග ඔබ හොඳින්ම දන්නවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ වෙසෙන බෞද්ධයන් පවා මේ ගැමි පුනරුත්ථාපන වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වලට සරණක් සහනයක් වෙන්න ඔබේ දායකත්වයේ මූල්‍යමය පරිත්‍යාගය හෝ වේවා, ද්‍රව්‍යමය වශයෙන් හෝ වේවා බොහෝ සෙයින් දායකත්වය ලබා දුන්නා. ඉතින් අප තව සුවිශේෂී පූජාවක් සඳහා මුලපුරන අවස්ථාව. ඔබ දන්නවා බෞද්ධ නාලිකාවේ ඕනෑම කටයුත්තකදී පෙරමුණගෙන තමන් වහන්සේගේ දායකත්වෙන් ඒ කටයුතු සාර්ථක කර දෙන්නට අප්‍රමාණව වෙහෙසෙන කැපවෙන පූජනීය කුරුඳුවත්තේ ගුණරතන ස්වාමින් වහන්සේ මෙවර එම පවුල් වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කරන්නට තමයි අපේක්ෂා කරන්නේ. ඇතැම් වෙලාවට ඒ අඩු ආදායම්ලාභී පවුල් තමන්ගේ නිවාසවල වෙසක් කාඩ් එකක් තැන්පත් කරලා එහි තිබෙන බුදුරුවට තමයි වන්දනා කරන්නේ. නමුත් මින් මතුවට ඒ දුප්පත් දුගී ජනතාවට අවස්ථාව ලැබෙනවා අති අලංකාර වූ කමනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තමන්ගේ නිවසේ තැන්පත් කොට ඒ වන්දනාවන් පුද පූජා ආදිය සිද්ධ කරන්න.
ඉතින් ඒ කටයුත්තට අද සම්බන්ධ වෙන මේ සදැහැති පිරිස විශේෂයෙන්ම මේ අවස්ථාවට වැඩමවා වදාළ පූජනීය මහනුවර අමතගවීසි ස්වාමින් වහන්සේ පූජාව බාරගන්නට තමයි සූදානම් වෙන්නේ. අපි මතක් කරනවා ඒ කුරුඳුවත්තේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ ඒ පින්වත් සහායක මහත්මා එතුමා තමයි මේ සම්බන්ධීකරණ කටයුත්ත බොහෝ සෙයින් සිද්ධ කරන්නට කැප වෙන්නේ වෙහෙසෙන්නේ. ඉතින් ඔබතුමාගේ පින්බර සුරතින් ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ බුද්ධ පූජාව නොයසේනම් බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කරන්නට දැන් ආරාධනා කරනවා. ඒ අතරේ සදැහැවතුනි මතක් කරන්නට කැමති ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් සාමණේර ස්වාමින් වහන්සේලා එම ප්‍රදේශයේ වැඩවසන සාමණේර ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දහම් ග්‍රන්ථ පූජාවක්ද සිද්ධ කරනවා. ඉතින් එයත් සංකේතාත්මකව ගෞරවනීය ස්වාමින් වහන්සේට පූජා කරන්නට දැන් අපි ඒ මහත්මානන්ට ආරාධනා කරනවා. ඔබට පේන්න තියෙනවා මේ ලොරිය පුරාම ස්වර්ණ වර්ණයෙන් බැබලෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා තමයි දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපේ සම්බුදු විහාරස්ථානයේ පරිපාලන ලේකම්තුමාගේ පින්බර සුරතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දැන් සම්බුදු විහාරස්ථානයේ තැන්පත් කරන මොහොත. ඉතින් 75 වන අදියර පමණක් නොවේ තවත් දීර්ඝ කාලයක් මේ ගැමි පුනරුත්ථාපන වැඩසටහන තුළින් අපේ රටේ දුගී දුප්පත් ජනතාවට සරණක් අවසි ජනතාවට සරණක් සහනයක් වෙන්න බෞද්ධ මාධ්‍යාලය මෙහෙවන මේ ගැමි පුනරුත්ථාපන වැඩසටහනට ප්‍රජා සත්කාරක වැඩසටහනට හැකියාව ලැබේවා ඒ වෙනුවෙන් නොමද දායකත්වයේ ලබා දෙන පූජනීය කුරුඳුවත්තේ ගුණරත්න පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රධාන සමස්ත සදහවතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය හිමි වේවායි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.